වසන් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක මිනින්දෝරු සහකාරවරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රන් බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවති යුවලට දාව මාතලේ දේවහුව ග්‍රාමයේදී 1968 වසරේ නොවැම්බර් මස 24 වන දින උපත ලැබුවේ එම පවුලේ දෙවැනි දරුවා ලෙසයි. තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත් අනුර කුමාර දිසානායක ඉන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිතාංශයෙන් පෙනී සිටියා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන ඔහු 1992 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට තෝරාගනු ලැබුවා. ඉන් අනතුරුව විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමේ සභාපති ධුරය පවා දැරීම ඇතුළු විශ්වවිද්‍යාලය තුළ සමාජීය හා දේශපාලන කටයුතුවල ක්‍රියාකාරකයෙකු ලෙස අනුර කුමාර දිසානායක අධ්‍යයන කටයුතු හමාර කරන්නේ 1995 වසරේ විද්‍යාවේදී උපාධිය දිනාගනිමින්. අනුර කුමාර දිසානායක එදා මෙදා තුර මෙරට දේශපාලන තලය තුළ බිහිවුණු චව සම්පන්න සහ කැපී පෙනෙනම දේශපාලන නායකයා ලෙස බොහෝ දෙනා සලකන්නේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ පවුලක අයෙකු නොවන නිසයි. ඔහු ප්‍රගතිශීලී හා ජනතාවාදී දේශපාලන ධාරාව තුළ විවිධ දුෂ්කරතා දරා ගනිමින් ඉදිරියට පැමිණි අයෙක්. ඔහුගේ දේශපාලන ගමන් මග ආරම්භ වන්නේ ඔහු පාසැල් ශිෂ්‍යයකු සිටි කාලවකවානුවේදී. 1987 වසරේදී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දුලංකා ගිවිසුමට එරෙහිව රටපුරා ගොඩනැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාධරයෙකු ලෙස දායකත්වය සපයමින් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වුණා. දැවැන්ත රාජ්‍ය මර්ධනයකට ලක්වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනයේ සිදු වූ 1993 කාලවකවානුවෙන් පසුව නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු විශ්වවිද්‍යාල සමයේදීද කැපී පෙනුණු ශිෂ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ බව සඳහන් කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනැගීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළ ඔහු එවකට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළම අරවින්ද නාමයෙන් සැමගේ ආදරය හා ආකර්ෂණය දිනාගෙන සිටියා. මෙම ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරීත්වයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කරමින් 1997 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංවිධායක ධුරයේ වගකීම ඔහුට පැවරුණා. අනුර කුමාර දිසානායකගේ දේශපාලන ගමන් මගේ තීරණාත්මකම සංදිස්ථානයක් සනිටුහන් කරමින් 1997 වසරේදීම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තෝරාගනු ලැබුවා. ඉන් පසුව ඔහු 1998 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් කරගනු ලැබුවා. 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට ඔහු තරඟ වැදුනේ පළමු වරට බහුජන දේශපාලනයට ප්‍රවේශය ලබා ගනිමිනුයි. 2000 වසරේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වුණා. ඉන් අනතුරුව 2001 වසරේදී දුර්වල වූ ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙලකට යටත් කරගැනීමෙන් ආණ්ඩුව ලවා 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, ගොවිනය කපාහැරීම ඇතුළු ජනතාවාදී පියවර කිහිපයක්ම ඉටු කර ගැනීමේ තීරණාත්මකම කාර්යභාරය ඔහු අතින් ඉටු වූ බව අවිවාදාත්මකයි. නැවත 2004 වසරේදී ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තීරීපත් වන්නේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනුයි. 2004 වසරේදී පිහිටවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පසු සම්පත් අමාත්‍ය ධුරයේ කටයුතු කළ ඔහු එදා මෙදා තුර ලාංකීය දේශපාලන ඉතිහාසයේ අත් නොවිඳී විශාල ආදර්ශයක් එම අමාත්‍ය ධුරවල කටයුතු කරමින් රටට ලබා දුන් බව පොදුවේ කාගෙත් පිළිගැනීමයි.
බෙදුම්වාදය ශක්තිමත් කරන සුනාමි සහන මණ්ඩලයේ පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වීම පදනම් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ එම සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග අනුරු කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ අමාත්‍යවරු සිව් දෙනාද එම ආණ්ඩුවෙන් එදා ඉවත් වුණා. මේ අතර 2008 වසරේදී අනුරු කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස තෝරාගනු ලැබුවා. නැවතත් 2010 වසරේදී ජනතා විමුක්ති පෙරමුණද ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස නැවතත් පාර්ලිමේන්තුවට ආවා. අනුරු කුමාර දිසානායකගේ දේශපාලන ගමන් මගේ ඉතාම තීරණාත්මකම සංදිස්ථානයක් සනිටුහන් කළේ 2014 වසරේදී පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 7 වැනි ජාතික සම්මේලනයේදී. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට ඔහු පත් වුණා. ඔහුගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ ජනගත වීම වෙනුවෙන් තීරණාත්මකම වැඩකොටසක් ආරම්භ කිරීමට අනුරු කුමාර සමත් වුණා. නැවත 2015 වසරේදී පවත්වන ලද පාර්ලිමේන්තු මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තර්ග වැදුණු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වුණා. එමෙන්ම 2015 වසරේ සිට 2018 වසරේ දෙසැම්බර් 14 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කළේ අනුරු කුමාර දිසානායකයි. 2019 වසරේ අගෝස්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් එක් කරගනිමින් ජාතික ජනබලවේගය නම් නැවුම් දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කෙරුණා. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් හෙම්බත්තු සිටි ජනතාව වේගයෙන් ඒ වටා ඒකරාශී වීම කැපී පෙනෙන සිද්ධියක්. මේබල කවුද කියලා අපි දන්නවා. මෙරට අපරාධ වලට අවුල් වුණු මෙරට මහජනදේප හොරාකම් විවරෙන් කෑ ගන්නවා. මම මෙහෙම කතා කරන මට විවරෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නෙ? මේ අභිමුව වෙලා තියෙන කවුද? හොරාසා හොරාට දඬුවම් දෙන්න, දූෂිතයා සහ දූෂිතයට එරෙහි වෙන්න, මෙරට අපරාධකාරයා සහ අපරාධ වලට එරෙහි වෙන්න. ඒ නිසා මේගොල්ලෝ කෑ ගන්න ඕන. ගරු කතා නැතුව මේගොල්ලෝ මට කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නෙ? ඔයගොල්ලෝ අපරාධකාරයා, මම අපරාධ වලට විරුද්ධ කෙනා. ඔයගොල්ලෝ මෙරට මහජන කියන කෝටි ප්‍රකෝටි ගණන් එක්රස් කරගත්තු කෙනා. මම ඒකට විරුද්ධ කෙනා. කෑ ගහන්න ඕන කතා නැතුවනේ. කෑ ගහන්න නැත්නම් කොහොමද ඒක පිළිගන්නේ? ඔබතුමා 2019 ජනාධිපතිවරණයට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අනුරු කුමාර දිසානායක තියුණු තරඟයක් පැවති සටන් බිමක 3.16% ඡන්ද ප්‍රතිශතයක් සහ ඡන්ද 418,553ක් ලබා ගත්තා. 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ඔහු නැවතත් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ආර්ථික අර්බුදය හමුවේ එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේශපාලන භූමියේ නිර්මාණය වූ අති දැවැන්ත ප්‍රගතිශීලී මහජන ව්‍යාපාරයේ බවට ජාතික ජනබලවේගයේ පත්කිරීම සඳහා ඔහු නායකත්වය ලබා දුන්නා. ජාතික ජනබලවේගයේ වටා මේ රටේ ජනබලවේග ඒකරාශී කිරීම වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් යුතුව කටයුතු කළ ඔහු කර්මාන්තකරුවන්, ව්‍යවසායකින්, කලාකරුවන්, ගොවීන්, කම්කරුවන්, ශිෂ්‍යයින් මෙන්ම විවිධ ෘතිකීන්ගෙන් සැදුම් ලත් දැවැන්තම මහජන ව්‍යාපාරයක් බවට ජාතික ජනබලවේගයේ පත්කිරීම සඳහා ඉතාම තීරණාත්මක සහ ආකර්ෂණීය වැඩකොටසක් ඉටු කළා. 2021 වසරේ දෙසැම්බර් මාස 20 වන දින පවත්වන ලද ජාතික ජනබලවේගයේ පළමු ජාතික සමුළුවේදී ජාතික ජනබලවේගයේ නායකත්වයට පත්වන අනුරු කුමාර දිසානායක ප්‍රගතිශීලී ජනී ජනයාට එක්ව වැඩ කළ හැකි දැවැන්තම මහජන ව්‍යාපාරයක් බවට ජාතික ජනබලවේගයේ පත්කිරීම සඳහා දැවැන්ත මෙහෙවරක් ඉටු කළා. 2024 ජනාධිපතිවරණයට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ලෙස අනුරු කුමාර දිසානායක ඉදිරිපත් වන්නේ මෙවැනි තත්ත්වයක් තුළයි. ආ
ආර්ථික අර්බුදයේ හමුවේ පීඩාවටපත් රටට ජනතාවටත් නව පුනරුදයක මාවත පෙන්වූ ඔහු රටට නව දේශපාලන සංස්කෘතියක් ගෙන එන බවද මැතිවරණයේදී ජනතාවට සපත වුණා. ඒ පාරම්පරික ලකුණු, පාරම්පරික කඳවුරු දැන් සියල්ල අවසන් දේශපාලන. ඔහු සතු නිවැරදි දේශපාලන දැක්ම, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, පෞරුෂත්වයේ ආකර්ෂණීය සංනිවේදන කුසලතාව සහ තියුණු කතිකත්වයේ සහකම්පනයේ ආදර්ශවත් බව, වෙනස් වන තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව වැනි නායකත්ව චරිත ලක්ෂණ හේතුවෙන් සුවහසක් ශ්‍රී ලාංකේය ජනයාට තියුණු දේශපාලන ආස්වාදයක් ගෙන දීමට ඔහු සමත්ව සිටින අතර ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් සනාථ වූයේ ජනතාව ඔහුගේ පණිවිඩය තේරුම් ගත් බවයි. සදිසාවේ හදේ පැතුමනේ විනිසාවේ